හැමෝටම සුබදවසක් ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා කෝඩ් කැම් ශ්‍රී ලංකා YouTube channel එකට ඔයාලා මේක තලා ඉන්නේ bootstrap සිංහලෙන් series එකේ අන්තිම video එකත් එක්ක අපි මේ series එකේ ගොඩක් දේවල් bootstrap framework එක ගැන කතා කරා. ඉතින් මේ series එකේ අන්තිම video එක මේ video එකේදී මම කතා කරන්නේ කොහොමද bootstrap වල තියෙන form element එක පාවිච්චි කරන්නේ කියලා. ඉතින් අපි වැඩි කතා නැතුව video එක පටන් ගමු. ඉතින් වීඩියෝ එකේ කලින් කිව්වා වගේ අපි මේ කතා කරන්නේ bootstrap වල තියෙන form element එක ගැන. ඒ වගේම මේක තමයි මගේ වීඩියෝ series එකේ අන්තිම වීඩියෝ එක වෙන්නේ. අපි ගොඩක් දේවල් මීට කලින් කතා කරා. මම හිතනවා ඉතින් ඊතුරු ටික ඔයාලට තනින් උනත් කරගන්න පුළුවන්. බොහොම පොඩි පොඩි දේවල් ටිකක් තව ඉස්සරහට තියෙන්නේ. ඒ වගේම පොඩක් මතක් කරන්න ඕනේ අපි මේ හම්බෙන්නේ මාස දෙකකට විතර පස්සේ මගේ වැඩ කටයුතුත් එක්ක ගොඩක් දොරට මට වීඩියෝ කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඉතින් ඒක ගැනත් මුලින්ම සමාව ඉල්ලනවා. මොකද ගොඩක් ප්‍රොජෙක්ට්ස් එනවා. ඉතින් ඒ වගේ දේවල් වලට පොඩ්ඩක් සහභාගී වුණාට පස්සේ අත්‍තරම වීඩියෝ එකක් කරන්න වෙලාව ගොඩක් දොරට අඩු වෙනවා. ඉතින් අද අපි කතා කරන්නේ form element එක ගැන. ඊට පස්සේ මේ series එක ඉවර කරනවා. ඉතින් මේ series එක මේ වෙනකන් හිටපු ගොඩක් දේවල් ඉගෙන ගත්ත හැමෝටම මම ස්තුතියි. කමෙන්ට් කරපු, ලයික් කරපු හැමෝටම ස්තුතියි. ඉතින් අපි නම් අපේ අවසාන වීඩියෝ එක පටන් ගමු. ඉතින් අද අපි කතා කරන්නේ මොනවද මේ form element එක ගැන කියලා. ඔයාලා දන්නවා HTML form කියලා element එකක් තියෙනවා. අපිට form පාවිච්චි කරලා user ගෙන් මොන හරි data ගන්න පුළුවන්. ඒ වගේම අපිට ඒව පාවිච්චි කරලා මොන හරි අපේ database වලට දා ගන්න පුළුවන්. ඉතින් මේ form element එක කොහොමද design කරගන්නේ කියලා තමයි අද බලන්නේ. ඉතින් ඔයාට bootstrap site එකට ගියාට පස්සේ form කියන component 12 තියෙන form කියන section එකට ගියාට පස්සේ ඔයාලට මේ වගේ ලොකු ඉස්සරහ බලා ගන්න පුළුවන් කොහොමද form පාවිච්චි කරන්න කියලා. ඉතින් මම කතා කරන්න බලාපොරොත්තු වෙන අද අවසානට හදන්න බලාපොරොත්තු වෙන output එකේ මුලින් පෙන්ලි ඉන්නම් අපේ bootstrap folder එකට යන්නම්. ඊට පස්සේ tutorial මේ අවසාන එක මේ දින final කියන එක මේක තමයි. මේක තමයි මම අද හදන්න කතා කරන්න බලාපොරොත්තු වෙන මේ වගේ කොහොමද මුලින්ම සරලව මේ වගේ form එකක් හදාගන්නේ. ඊට පස්සේ මේ වගේ සංකීර්ණ දේවල් මේ වගේ controllers එහෙම නැත්නම් input element දාලා කොහොමද හදාගන්නේ කියලා. ඉතින් වෙනද වගේ මම මගේ project එක මේ විදිහට open කරගෙන තියෙනවා. මේ තියෙන folder එක එක තියෙනවා css කියලා folder එකක්, ඒ වගේම js කියලා javascript දාලා තියෙනවා, ඒ වගේම final එකත් index එක ඇතුලේ තමයි අපි අපේ practical දේවල් කරන්නේ. මේ තමයි final එක. ඔයා මේ දකින්න output එක තියෙන්නේ මෙන්න මේ code section එකේ. හරි, මෙන්න මෙතන තියෙන පොඩි form එකක් මම එකයින් කරලා ඉන්නයි ඉස්සෙල්ලාම. හරි, ඉතින් ඔයාලා දන්නවා කොහොමද මේ html මේ structure එක හදාගන්නේ කියලා. head tag එක, body tag එක, html tag එක, මේවා ගැන මම අමුතුවෙන් කියලා දෙන්නේ නැහැ. ඒ වගේම මේ meta tag එක ගැන මම කලින් කතා කරා. ඊට පස්සේ කොහොමද bootstrap link කරන්නේ, ඊට පස්සේ කොහොමද මේ script link කරන්නේ, මේ මොනවද වෙන්නේ කියලා ඔයාලා දැනටමත් දන්න. ඊට පස්සේ ඔයාලා දන්නවා මේ container class එක ගැන, මේ div එකක් තියෙන container class එක මොකද්ද වෙන්නේ කියලා. ඉතින් මේ දේවල් මම අමුතුවෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. දැනටමත් මම මේ ටික type කරගෙන තියෙන්නේ. ඉතින් මුලින්ම form element එක හදනකොට අපිට මුලින්ම ඕන වෙන්නේ form කියන tag එක. ඉතින් මම මේ form කියලා type කරලා tab එක press කරනවා. ඊට පස්සේ මට මෙහෙම auto form කියන element එක generate වෙලා දෙනවා. ඉතින් මේ වගේ auto generate වෙන්නේ emit කියලා තියෙන පොඩි extension එකක්. ඔයාලට sublime text එකට දාගන්න පුළුවන්. ඉතින් ඒක පොඩ්ඩක් Google ගල්ලා ඔයාලට මෙල බලලා මේක install කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ගින ගන්න ඕන නම් මම අලුත් ඩීඩියක් කරන්නම් කොහොමද ඒක කරන්නේ, මොනවද මේ email කියන්නේ, මොන වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඉතින් මේ විදිහට කොහොම හරි ඔයා tag එකක් open කරගන්න. ඉතින් ඊට පස්සේ මේ තියෙන ක්‍රියාවලියේදී අපිට ඉස්සෙල්ලාම ඕන වෙනවා div කියන tag එකක්. div tag එකක් මේ විදිහට open කරගන්න. ඊට පස්සේ මේකට class එකක් අපි add කරන්න ඕනේ. class කියලා type කරන්න. ඊට පස්සේ form group කියලා තියෙනවා. ක්ලාස් එකක් අපි ක්ලාස් එක පාවිච්චි කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි form group එක ඇතුළේ තමයි අපිට ඔය මේ දකින මේ වගේ input boxes ඒ වගේ දේවල් අපිට යොදා ගන්න පුළුවන්. ඉතින් මම මගේ final එකට යන්නම්. ඔයාලට පේනවා ඇති මෙතනත් form කියලා tag එක open කරගෙන තියෙනවා. ඊට පස්සේ div එකක් open කරලා form group කියලා ක්ලාස් එකක් දාගෙන තියෙනවා. ඊට පස්සේ බලන්න හොඳට මේ form group කියන එක ඇතුලේ තමයි ඔයා මේ දකින ඊමේල් එක ටයිප් කරන සෙක්ෂන් එක, ඒ වගේම මෙන්න මේ දකින පොඩි ඩිස්ක්‍රිප්ෂන් එක, ඊට පස්සේ මෙන්න මේ ලේබල් එක, මේ හැමදේම තියෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න මේ තුනම ඊමේල් ඇඩ්‍රස් එක කියන ලේබල් එක, ඊට පස්සේ මේ බොක්ස් එක, ඊට පස්සේ මේ ඩිස්ක්‍රිප්ෂන් එක, මේ හැමදේම තියෙන්නේ මෙන්න මේ form group කියන
DU එක ඇතුලේ ඉතින් ඔයා අනිවාර්යෙන් ෆෝම් එකක් ඩිසයින් කරනවා නම් ඉස්සෙල්ලාම ඕපන් කරගන්න ඕනේ ෆෝම් කියන ටැග් එක. මොකද ෆෝම් එකක් හින්දා ඊට පස්සේ අනිවාර්යෙන් ඕපන් කරගන්න ඕනේ DU ටැග් එකක්. ඒකේ තියෙන්න ඕනේ ෆෝම් ගෲප් කියලා. ඉතින් ෆෝම් ගෲප් එක ඇතුලේ තමයි ඔයාට දැන් තේරෙනවාද හැමදේම රීප්ලේස් කරන්න. ඉතින් මම මේ ටික ආපහු සරයක් ටයිප් කර කර ඉන්නවා. මෙතන කොපි කරලා ගන්නම්. ඊට පස්සේ මම එක පැහැදිලි කරන්නම්. මේ විදිහට මම පේස්ට් කරගන්නවා මේක පොඩ්ඩක් ඉන්ඩෙන්ට් කරගන්නවා ලස්සන වෙන විදිහට. මුලින්ම මෙතන තියෙන්නේ ලේබල් එකක් ඔයාලා දන්නවා STM වල තියෙනවා ලේබල් කියලා ටැග් එකක්. ලේබල් එකේ මේ විදිහට ඔයාට මෙන්න මෙහෙම ලේබල් එකක් හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඉන්පුට් කියලා ටැග් එකක් තියෙනවා ඔයාලා දන්නවා ඇති. HTML වල ඉන්පුට් කියලා ටැග් එකක් තියෙනවා. මේකෙන් අපිට පුළුවන් මෙන්න මේ වගේ ඉන්පුට් බොක්සස් හදාගන්න. වගේ මේ වගේ ඩ්‍රොප් ඩවුන් වගේ ගොඩාක් දේවල් තියෙනවා. ඉතින් ඉන්පුට් කියන ටැග් එකෙන් ඔය දේවල් හදාගන්න පුළුවන්. ටයිප් එක ඊමේල්. ටයිප් එක ඊමේල් දැම්මම ඔයාලා දන්නවා HTML වලින් ඊමේල් ටයිප් එක විතරයි අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ මෙතන නම්ම නම් දැම්මට හරියන්නේ නැහැ. මෙතන ඊමේල් එකක්ම තමයි ටයිප් කරන්න ඕනේ. නැත්නම් සබ්මිට් කරනකොට error එකක් එනවා මේක ඊමේල් එකක් නෙවෙයි කියලා. ඊට පස්සේ විශේෂ දෙයක් විතර තියෙන මෙන්න මේ ක්ලාස් එක. විශේෂ ක්ලාස් එකක් තියෙනවා ෆෝම් කන්ට්‍රෝල් කියලා. හොඳට මතක තියාගන්න. ඩියු ක්ලාස් එකට අපි දැම්මේ ෆෝම් ගෲප් කියන එක. ඊට පස්සේ මොනවා හරි ඒක ඇතුලේ ඉන්පුට් කන්ට්‍රෝලර්ස් දානවා නම් ඒකට පාවිච්චි කරන ක්ලාස් එක තමයි ෆෝම් කන්ට්‍රෝල් කියන්නේ. ඉතින් මේ ස්ට්‍රක්චර් එක මේ පිළිවෙල නැතුව මෙන්න මේ div එක නැතුව මේ ක්ලාස් එක මේ විදිහට හරියට නැතුව මේ ක්ලාසස් දෙක අපිට මේ විදිහේ ලස්සන ඩිසයින් එකක් හදාගන්න බැහැ. ඒ හින්දා අනිවාර්යෙන් මේ ස්ට්‍රක්චර් එක මේ පිළිවෙල මේ විදිහටම තියෙන්න ඕනේ. ප්‍රධානම දේ තමයි මේ ක්ලාස් එක ෆෝම් ගෲප් එක. ඊට පස්සේ ඉන්පුට් එකට දාන අපේ මෙන්න මේ ක්ලාස් එක අනිවාර්යෙන් දාන්න ඕනේ. මේ ID ඊට පස්සේ ප්ලේස් හෝල්ඩර් එක මේ වගේ දේවල් ඔප්ෂනල් දේවල්. ඒ කියන්නේ මේවා අත්‍යවශ්‍යම නැහැ. ප්ලේස් හෝල්ඩර් කියන්නේ මේ එන්ටර් ඊමේල් කියලා තියෙන්නේ. මම මෙතන මොකක් හරි ටයිප් කරේ නැතුනා මේ එන්ටර් ඊමේල් කියලා තියෙන්නේ මෙන්න මේ ප්ලේස් හෝල්ඩර් එක. ඉතින් මේ දේවල් HTML ටැග් එකට අදාළ දේවල්. හැබැයි අපිට වැදගත් තියෙන බූට්ස්ට්‍රැප් වලදී මෙන්න මේ ක්ලාස් එකත් මේ ෆෝම් ගෲප් කියන ක්ලාස් එකත්. අනිත් එක මෙතන ස්මෝල් ටැග් එකක් තියෙනවා. ස්මෝල් ටැග් එකෙන් ඔයා දන්නවා අපි මොන හරි ටයිප් කරාම අකුරු ටික බොහොම පොඩියට තමයි තියෙන්නේ. ඒ වගේම තව ක්ලාසස් දෙයක් මේකට පාවිච්චි කරලා තියෙනවා ෆෝම් ටෙක්ස්ට් සහ ටෙක්ස්ට් මියුටඩ් කියන එක. ටෙක්ස්ට් මියුටඩ් කියලා දැම්මම පස්සෙ මේ විදිහට අලු පාටින් තමයි ටිකක් අර මේ පාටට වඩා පේනවා ඇති. මෙතන තියෙන පාට වෙනස්. අලු පාට උඩ පාටක් තමයි ගන්න. ඉතින් ටෙක්ස්ට් මියුටඩ් දැම්මම ওই විදිහට ඔයාට කලය වෙනස් කරගන්න පුළුවන්. ඔයා දානව නම් දාන්න බලන්න. එහෙම නැත්නම් මේක අයින් කරලා දැම්මත් ප්‍රශ්නයක් නෑ. මම මෙතන අයින් කරලා දාන්නම්. මම මේක මෙහෙම දාලා සේව් කරන්නම්. ඊට පස්සේ මම අවුට්පුට් එක ඉස්සෙල්ලාම පෙන්නලා ඉන්නම්. අපි edit කරන index.html කියන ෆයිල් එක මම එක double click කරන්නම්. දැන් ඔයාලට පේනවා ඇති email address කියලා label එකත් ඒ වගේම මෙන්න මේ input box එකත් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මේක design කරගන්න. ඉතින් ඔයාලට පුළුවන් වුණා මේ div එක අපසරයක් copy කරලා මෙතන වුණා මෙහෙම paste කරන්න. ඊට පස්සේ refresh කරත් එහෙම save කරලා ආඩ මේ වගේ design එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම මෙතන පොඩ්ඩක් margin එකක් දෙන්නම්. margin top පහක් දෙන්නම්. හරි පොඩ්ඩක් යටට ආවා. ඊට පස්සේ මට මේකම නෙවෙයි ඕන වෙන මොකක් හරි අපි design එකක් බලමු. final එකෙන් මම මෙතන ගන්නම්. මෙතන තියෙනවා label එකක් password කියලා input type එක password. බලන්න මේකටත් තියෙන්නේ form control කියන class එකම තමයි. ඉතින් ඒ හින්දා තමයි මේ විදිහේ password field එකක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම එකත් මෙහෙම paste කරනවා. ඊට පස්සේ save කරා. refresh කරනවා. දැන් අපිට පේනවා මෙතන password කියන එක ඇවිල්ලා තියෙනවා. මෙතන label එකක් නැහැ. අපිට ඕන label එකක් මෙහෙම copy කරලා දාන්න පුළුවන්. මෙතන ඔයා කැමති දෙයක් type කරගන්න password කියලා. ඕනනම් මේ විදිහට දාලා save කරා. ඊට පස්සේ refresh කරා. වඩ පේනවා label එක උඩින් තියෙනවා. ඊට පස්සේ password කියන එක යටින් තියෙනවා. ඉතින් මෙතන මොනවා හරි ටයිප් කරත් එහෙම එයා දන්නවා. මෙතන ටයිප් එක password දීපු හින්දා අපි ටයිප් කරන එක මෙතන පෙන්වන්නේ නැහැ. password එකක් විදිහට තමයි ඒක වෙන්නේ. ඉතින් මෙතන text කියලා දැම්මත් එහෙම එයා දන්නවා ඇති. අපි ටයිප් කරන දේවල් ඒ විදිහටම පේනවා. මොකද එතන තියෙන්නේ text එකක්. හරි පේනවා. දැන් ඒක වෙනස් වෙනවා. ඉතින් ඒවා HTML සම්බන්ධ දේවල් නැතුව CSS අපේ bootstrap එක සම්බන්ධ දේවල් නෙමෙයි. ඉතින් එයා දන්නේ නැත්තම් ඉක්මනට ඉගෙන ගන්න HTML ගැන බොහොම වැදගත් ඒ දේවලුත්. ඊට පස්සේ අපිට කතා කරන් තියෙන්නේ කොහොමද මෙන්න මේ විදිහට අපේ design එක වෙනස් කරගන්නේ කියලා. ඒ කියන්නේ මේ විදිහට කොහොමද කොලම් දෙකක දානක දැන් මේක එක කොලම් මේක සම්පූර්ණ විදිහට තියෙන සමහර විට ඔයාලා මේ විදිහට ඕනෙ වෙන්නේ නැති වෙන්න පුළුවන්. මේ වගේ වෙනස් විදිහේ layout එකක් හදාගන්න ඕමනා වෙන්න පුළුවන්. ඉතින් අපි බලමු කොහොමද මේ වගේ දේවල් හදන්නේ කියලා. ඒ වගේම මෙතන විවිධ form controllers තියෙනවා. ඉතින් අපි බලමු මේවත් කොහොමද
දාගන්න කියලා. ඒ වගේම මට ඕන පුළුවන් මගේ චෙක් බොක්ස් එකක් දාගන්න. එතනදී අපිට කරන් තියෙන්නේ කලින්ම වගේම තමයි මුලින්ම div එකක් ඕපන් කරලා form group කියලා දාන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට ඕන නම් form check කියලා මෙතන දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට අලුත් div එකක් ඕපන් කරලා form check කියන class එක දාන්නත් පුළුවන්. මම මේක copy කරලා paste කරලා ගන්නම්. මේ form එක ඇතුළට මේ පොඩ්ඩක් indent කරගන්නම් මේ දෙක. හරි. ඔයාලට පේනවා ඇති form group කලින් සැරේ වගේමයි form group එක තියෙනවා. ඒ තමයි div class එකට දාලා තියෙන class එක. විශේෂ දෙයක් තියෙනවා මෙතන form check කියලා තව class එකක් පාවිච්චි කරලා තියෙනවා මේ div එකට. ඊට පස්සේ input එක තියෙන්නේ type එක checkbox වල දන්නවා. එතකොට මොකද්ද print වෙන්නේ කියලා, මොන වගේ එකක්ද වෙන්නේ කියලා. එතකොට checkbox එකක් හදනවා. ඊට පස්සේ මෙන්න මේක විශේෂ class එකක්. මේ class එක මේ checkbox එකක් මේ විදිහට හදා ගන්න ඕන. මේ විදිහේ design එකක් ඔයාලට බලා ගන්න ඕන. මේ විදිහේ ඔයා මෙන්න මේ form check input කියන class එක පාවිච්චි කරන්න ඕනේ. ID එක වැදගත් නැහැ. ඊට පස්සේ label එක තියෙනවා. label එකත් මෙතන විශේෂයි. class එක බලන්න form check label කියලා තියෙන. ඉතින් check box එකේ label එකක් දානවා නම් සාමාන්‍ය label එකක් මෙහෙම copy paste කළාට හරියන්නේ නැහැ. දැන් මේකට ඔයාලට පේනවා ඇති මෙතන අපි class එකක් පාවිච්චි කරලා නැහැ මේක ඇතුලේ. හැබැයි check box එකට අපි විශේෂ class එකක් පාවිච්චි කරලා තියෙනවා form check label කියන එක. ඉතින් ඒ විදිහේ දේවල් පාවිච්චි කරන්න ඕනේ. ඊට පස්සේ දාන්න ඕන text එක check me out. හරි මේක save කරන්නම්. ඊට පස්සේ ආපහු සැරයක් refresh කරන්නම්. හරි පේනවා ඇති මෙතන check box එක තියෙන වගේම label එක තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ විශේෂ දේවල් තියෙනවා අපි සාමාන්‍යයෙන් form element පාවිච්චි කරනකොට. ඉතින් ඔයාලට මේ හැමදේම bootstrap documentation එකට ගියාම බලා ගන්න පුළුවන්. ඒ වගේම sample තියෙනවා මෙතන හදලා. ඉතින් ඒ දේවල් ඔයාලට බැලුවම තේරෙයි කොහොමද මේ දේවල් හදාගන්නේ කියලා. සමහර දේවල් ඇත්තටම කටපාඩම් නේ අපිටත්. ගොඩක් වැඩ කරන්න මේ documentation එකට ගිහිල්ලා මේ විදිහ දෙයක් අරගෙන අපි ඒ විදිහට හදාගන්න යනවා. ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් ওই විදිහට තමයි අපි basic form element එකක් එහෙම නැත්නම් form එකක් ඇතුලේ element දාලා හදාගන්නේ. ඊට පස්සේ අපි බලමු කොහොමද මේ අපේ මේ විදිහට design එකක් හදාගන්නේ කියලා. එක එක විදිහ layout මේ විදිහට කොලම් කඩලා ඊට පස්සේ මේ විදිහට තුනක් හතරක් ওই විදිහට අපිට ඕන විදිහක හදාගන්න පුළුවන්. අපි ඒකත් බලමු. ඉතින් මම මේ form එක අයින් කරන්නම්. ෆෝම් ටැග් එක මෙහෙම තියෙන දෙන්නම්, ප්‍රශ්නයක් නැහැ. මම මේක ෆයිනල් එකකින් කොපි කරලා ගන්නම්. ඊට පස්සේ මීට පැහැදිලි කරන්නම්. හරි, මේ තියෙන ෆෝම් ටැග් එක මම මේකේ තියෙන ඔක්කොම ටික කොපි කරලා ගන්නම්. ෆෝම් ටැග් එක ක්ලෝස් එකට කලින් කොපි කරා. ඊට පස්සේ මම මෙතන පේස්ට් කරන්නම්. කොපි පේස්ට් කරලා බලන්න මම මේ හැමදේම කියලා දෙනවා මුලින්ම. ඔයාලා දන්නවා දැන් අපිට මේ විදිහට කොලම් දෙකකට කඩන්න ඕන නම් අපි කලින් පාවිච්චි කරේ call md call sm මොනවා හරි media break point වල දෙන class එක පාවිච්චි කරේ. ඒ වගේම තමයි අපි form එක හදනකොටත් අපි ඒ classes පාවිච්චි කරනවා. ඒ වගේම තව විශේෂ classes වගේක් පාවිච්චි කරනවා. මුලින්ම දැන් ඔයාලට මේ form එක row එකකට නම් හදා ගන්න ඕනේ. ඔයා මුලින්ම div එකක් open කළා මේ විදිහට. සමහෙන් මෙන්න මේ විදිහට දාන්න ඕනේ class එක තමයි form row කියන්නේ. ඉතින් මේ form row කියන එක ඇතුලේ තමයි මම මේ ටික මෙහෙම ඉන්ඩෙන්ට් කරගන්නම් තව ටිකක් පැහැදිලි වෙන්න. මෙන්න මේ විදිහට බලන්න form row කියන එක ඇතුලේ තමයි මේ form row එක ඇතුලේ දාන්න ඕන දේවල්. ඒ කියන්නේ එක row එකක් ඇතුලේ දාන්න ඕන දේවල් ටික අපි design කරගන්න. ඉතින් එහෙනම් div එකක් open කරලා එකට class එකක් දාන්න ඕනේ form row කියලා. ඊට පස්සේ ඒක ඇතුලේ design කරන දේවල් තමයි අපි තව div tag එකක් ඇතුලේ අපි කලින් design කරා වගේ දාන්නේ. ඉතින් ඊට පස්සේ තව div එකක් open කරගෙන තියෙනවා form group කියන එක. ඔයා දන්නවා මොනවා හරි element එකක් දානවා නම්, මොනවා හරි input element එකක් දානවා නම් අපි පාවිච්චි කරන්නේ form group කියන class එක. ඉතින් ඒ එකම බලන්න මෙතන පාවිච්චි කරනවා ඔයාලා දන්න class එකක් call md6 කියලා. call md6 මේකට පාවිච්චි කරලා තියෙනවා. ඒ වගේම බලන්න ඊට යටින් තියෙන div එක, ඒ කියන්නේ මේ div එකට යටින් තියෙන සම්පූර්ණ div එක, ඒකෙත් පාවිච්චි කරලා තියෙන්නේ call md6 කියලා. ඉතින් එතකොට ඔයාලා දන්නවා මේ පැත්තට 6යි, يعني වම් පැත්තට 6යි දකුණු පැත්තට 6යි වෙන විදිහට තමයි design එක හැදෙන්නේ. හැබැයි හැදෙන්නේ input type එකේ design එක. ඒ කියන්නේ මෙතන නම් තියෙන්නේ email එක, මෙතන තියෙන්නේ password එක. බලන්න මේ classes වෙනස් වෙලා නැහැ. කලින් විදිහම තමයි class එක form control, මෙතන තියෙන්නේ form control, මෙතන label එකක් තියෙනවා. label එකට class එකක් නැහැ. මොකද මේක කලින් වගේ checkbox එකක් නෙවෙයි. ඒක සාමාන්‍ය label එකක් පාවිච්චි කරලා ඔයාලට මේ විදිහ design එකක් හදා ගන්න පුළුවන්. විශේෂ දේ තමයි මෙතන call md6 කියලා දෙකක් දාලා තිනවා. ඉතින් ඔයා දන්නවා මේ දෙක එකතු 12යි. එතකොට සම්පූර්ණ row එකක්
මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහේ බලමු මම මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරලා බලමු අපේ ඉන්ඩෙක්ස් කියන එක. අර පේනද මෙන්න මේ තියෙන්නේ ඒ රෝ එක. මම මේ ටික ඔක්කොම කමෙන්ට් කරලා ඉන්නම්. ඒතර අපිට ඒක විතරක් බලා ගන්න පුළුවන් හින්දා මම මේ ඔක්කොම කමෙන්ට් කරනවා මෙහෙම. හරි. දැන් තියෙන්නේ අපිට ෆෝම් ටැග් එකයි. අර පේනද ෆෝම් ටැග් එකයි. මෙන්න මේ ෆෝම් රෝ කියන div එකයි. ඒක ඇතුලේ තියෙන අනිත් එලිමන්ට් එක. හරි. මම මේක සේව් කරා. ඊට පස්සේ රිෆ්‍රෙෂ් කරනවා. ඊට පස්සේ පේනවා ඇති එක රෝ එකක මේ විදිහ අපිට ෆෝම් එලිමන්ට් දෙකක් හදා ගන්න බලමුනා. විශේෂ දේ තමයි මෙතන අපි විශේෂ ක්ලාස් එකක් පාවිච්චි කරා ෆෝම් රෝ කියලා. ඊට පස්සේ මෙතන තියෙනවා කොලම් d md එහෙම නැත්නම් sm වලට කැමති විදිහකට එක එක මීඩියා සයිස් වලට ගැලපෙන විදිහට මේක ඩිසයින් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මේක අවසරයක් කමෙන්ට් අවුට් කරගන්නම්. ඒ කියන්නේ කමෙන්ට් එක අයින් කරගන්නම්. හරි. ඊට පස්සේ අපිට බලන් තියෙන මෙන්න මේ ඇඩ්‍රස් එක මෙන්න මේ විදිහට. මේක ඔයාලා දන්නවා සාමාන්‍ය විදිහම තමයි ෆෝම් කන්ට්‍රෝල් කියලා div එකක් ඕපන් කරලා ඒක ඇතුලේ අපිට ඕන input type එකේ type කරගන්න තමයි තියෙන්නේ. ඔයා පේනවා ඇති div class එක form group. ඊට පස්සේ type එක text. මේක ඇතුලේ text තමයි type කරන්නේ. ඒ වගේම තමයි class එක form group. අනිත් දේවල් placeholder මේ තියෙන html වලට අදාළ දේවල් ඔයාලට ඔන්න එක තියෙන්නත් පුළුවන්. අයින් කරලා දැම්මත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ සාමාන්‍ය form element එකක් design කරගත්ත විදිහට තමයි එතන design කරගෙන තියෙන්නේ. ඊට පස්සෙත් තියෙනවා address 2 කියලා බලන්න. address 2 කියලා තියෙන්නේ සාමාන්‍ය විදිහේ design එකක්ම තමයි. ඉතින් ඒ මං ආපහු සරයක් මේක explain කරන්න යන්නේ නැහැ. ඊට පස්සේ ඔයාලට තියෙනවා ටිකක් complicated structure එකක්. ඒ කියන්නේ මෙතන තියෙනවා element 3ක් එකම row එකේ තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයා දන්නවා දැන් කොහොමද මේ දේවල් කරන්න කියලා පොඩ්ඩක් හිතන්න විතර ඇති ඉන්නේ. ඉතින් මුලින්ම කරන්න ඕනේ මොකද්ද? form row එකක් open කරන්න ඕනේ. ඊට පස්සේ form group වලට මේ වගේ හැම form group එකකටම ඔයාට design වෙන්න ඕන තරම. ඒ කියන්නේ දැන් මෙතන නම් තියෙන්නේ 6යි 4යි 10යි 10යි 2යි 12යි. එතකොට සම්පූර්ණ row එක මේ විදිහට design වෙනවා බලන්න. මුලින්ම design කරලා තියෙන අපි form row එකක් class එක div එකක් ඇතුලේ දාලා තින්නේ. ඊට පස්සේ සාමාන්‍ය විදිහට form group කියන tag එක open කරලා මේ අනිත් ඒවයි වගේ මෙතනක් තියෙන එක. ඒකට විශේෂයෙන් දාලා තියෙන්නේ ඔයාගේ media break point එක call md 6 කියන එක. ඉතින් එතකොට අපේ සම්පූර්ණ screen එකෙන් භාගයක් අරගෙන medium size එකේ මේ විදිහ input box එකක් අපිට මෙහෙම design කරලා දෙනවා. ඉතින් මෙතන තියෙන input type එක text. ඊට පස්සේ class එක සාමාන්‍ය විදිහම form control id එකක් දීලා තියෙනවා. මේක ඉච්චර වැදගත් වෙන්නේ නැහැ. ඊට පස්සේ label එකත් එක්ක තමයි තියෙන්නේ. ඒතර city කියලා මේ මුලින් type වෙනවා යටින්. ඒකට අදාළ input type එකේ design එක මේ විදිහට අපිට print වෙලා තියෙනවා. ඊට පස්සේ ඊළඟට අපිට ඕන design එක මේ විදිහට අපි වෙනස් කරගෙන තිනවා call md4 කියලා. එතකොට 6 එකට වඩා ටිකක් අඩුවෙන් 4 එක තමයි මේ විතර design ඉන්නේ. මම මේ ගැන පොඩ්ඩක් තව චුට්ටක් පැහැදිලි කරන්නම්. මොකද මේක select tag එකක්. ඒ කියන්නේ multiple option වලට තෝරන්න පුළුවන්. මෙතන කලින් වගේම තමයි form group කියන class එක දෙනවා. ඊට පස්සේ වාට වෙන් කරගන්න ඕන media break point එක දෙනවා call md4 කියලා. ඊට පස්සේ label එක තියෙනවා සාමාන්‍ය විදියමයි. ඊට පස්සේ select tag එක open කරලා තියෙනවා. මේකේ තියෙන class එක form control. ඊට පස්සේ ඔයා දන්නවා select tag එකක් ඇතුලේ අපි මොනවා හරි drop down වෙනවා නම්, ඒ කියන්නේ මෙන්න මේ විදිහට තම මොනවා හරි දානවා නම් ඔයා දැන් හිතන මෙතන ABC කියලා දැම්ම කියලා. ඊට පස්සේ මම තව ටිකක් දාන්නම් මොනවා හරි. මම මේකම කොයි paste කරලා ගන්නම්. මම save කරා. refresh කරලා පෙන්වන්නම් මේ කොහමද එන්නේ කියලා. final එක නෙමෙයි index එක. අර පේනවා ඇති මෙතන මේ විදිහට අපිට හදා ගන්න පුළුවන්. අතරින් ඔයා දන්නවා select tag එකක් ඇතුලේ option කියන මෙන්න වගේ tag එකක් ඇතුලේ තමයි අපි drop down වෙන්න ඕනේ වදාන්නේ. ඉතින් ඒවට විශේෂ class එකක් මෙතන නැහැ. ඒකත් හොඳට මතක තියාගන්න. option කියන tag එකට මෙතන select කියන tag එකට විතරයි අපි form control කියන class එක දාගන්නේ. ඉතින් මේ විදිහට ඔයාට මේ විදිහේ drop down එක මෙහෙම හදා ගන්න පුළුවන්. මතක තියාගන්න. සාමාන්‍ය විදිහම තමයි form group එක. ඊට පස්සේ මේ විදිහට අපි design එක කඩනවා නම් අපි කොච්චර ඉඩක් ගන්න ඕනද කියන එක මෙතන තියෙනවා. ඊට පස්සේ අපි හදන form control element එකට form control කියන class එක තමයි add කරලා තියෙන. ඊට පස්සේ මේ div එක close කරගෙන තියෙනවා. ඊට පස්සේ අවසානට තියෙන්නේ zip කියන එක. ඔයාලා දන්නවා postal code. අපි සාමාන්‍ය මේ දේවල් පාවිච්චි කරනවා කවුරු හරි registration වෙනකොට ඔයාගේ postal code එක මොකද්ද, address එක මොකද්ද, city එක මොකද්ද, ඒ වගේ දේවල් අපි user එකෙන් ගන්නවා. ඉතින් මෙතනදිත් කියලා තියෙන්නේ form group කියන
ක්ලාස් එක අරගෙන ඊට පස්සේ වාට බ්‍රේක් වෙන්න ඕන මීඩියා සයිස් එක අරගෙන ඩිව් එකක් ඕපන් කරලා තියෙනවා. ඊට පස්සේ ලේබල් එක තියෙනවා සිප් කියලා. ඊට පස්සේ ඉන්පුට් ටයිප් එක තියෙනවා ක්ලාස් එක ෆෝම් කන්ට්‍රෝල් කියලා තියෙනවා. ඉතින් ওই විදිහට තමයි මෙන්න මේ ෆෝම් බ්‍රෝ කියන එක අපි ඩිසයින් කරගෙන තියෙන්නේ. ඉතින් ඒ විදිහ අවුට්පුට් එකක් තමයි මෙතන මෙහෙම මෙයාවිලා තියෙන සිටි ස්ටේට් සිප් කියලා. ඉතින් ওই විදිහට තමයි අපිට හදා ගන්න පුළුවන්. ඉතින් කලින් හදාගත්ත වගේ චෙක් බොක්ස් එකක් තියෙනවා ෆෝම් රූප්. මම කලින් කිව්වා ඔයාලට ඕනනම් මේක මෙතන මෙහෙම ෆෝම් චෙක් කියන එක මෙතන පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට තව div එකක් ඕපන් කරලා ෆෝම් චෙක් කියන ක්ලාස් එක දෙන්න පුළුවන්. විදි දෙකම වැඩ කරනවා, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාලට ඕනනම් ඒ විදිහට හදාගන්නත් පුළුවන්. ඉතින් මෙතන ෆෝම් චෙක් එකට දාන ක්ලාස් එක ෆෝම් චෙක් ඉන්පුට් එක ටයිප් එක චෙක් බොක්ස්. ඊට පස්සේ ලේබල් එකට දාන්න ඕනේ අපි කලින් කතා කරා ෆෝම් චෙක් ලේබල් කියන එක. ඒක ඉතින් මෙතන දාලා තියෙනවා. ඊට පස්සේ ලේබල් එකට එන්න ඕනේ ටෙක්ස් එක මෙතන දාලා තියෙනවා. ඉතින් මේ div එක මේ විදිහට තමයි හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ සාමාන්‍ය විදිහට බටන් එකක් තියෙනවා ටයිප් එක සබ්මිට්. ඔයා දන්න සබ්මිට් කියන ටයිප් එක දුන්නම මොකද වෙන්නේ කියලා අනිවාර්යෙන් ෆෝම් එක සබ්මිට් වෙන්න යනවා. මේක මෙහෙම ක්ලික් කරාට පස්සේ මේ රිෆ්‍රෙෂන් ඇතුළට පේනවා. ඉතින් ඒ ටයිප් එක සබ්මිට් දාපෙන්න. ඊට පස්සේ මේක විශේෂ දෙයක් නැහැ. ඔයාලා දන්නවා අපි බටන් ගැන කලින් කතා කරා ක්ලාස් එක btn btn primary. ඔයාලට ඕනම් මෙතන කලර් එක වෙන වෙන දේවල් දාලා හදා ගන්න පුළුවන්. මෙතන ටෙක්ස්ට් එක තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මේක හදාගෙන තියෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මේ ෆෝම් එක හදාගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු ආපහු සැරයක් මේක සේව් කරා රිෆ්‍රෙෂ් කරා වෙනසක් තියෙනවද කියලා. ඉතින් ඔයාලට ওই විදිහට ඔයාලට ඕන විදිහකට මේ වගේ ඔයාගේ ඩිසයින් එක හදා ගන්න පුළුවන්. දැන් මේකේ නම් තියෙන්නේ 6 6 මෙතන තියෙනවා 6 4 2 12ක් මෙතන සම්පූර්ණයෙන්ම දෙනවා. ඉතින් ඔයාලට කැමති විදිහක මේක හදා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේ ડોකියුමන්ටේෂන් එකට ගියොත් එහෙම ෆෝම් වලින් හදා ගන්න පුළුවන්. ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. ගොඩාක් ලොකු විස්තරයක් තියෙනවා මෙතන පැහැදිලිවම කොහොමද මේ දේවල් හදාගන්නේ කියලා. ඊට පස්සේ අපි කතා කරොත් එහෙම මේ විදිහේ කොහොමද ඩිසයින් එකක් හදාගන්නේ, මේ වගේ දේවලුත් තියෙනවා කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ හැමදේම පෙන්වනවා. හරි ගොඩාක් ලොකු විස්තරයක් මෙතන තියෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් කොහොමද ඉන්ලයින් ෆෝම් හදාගන්නේ මේ විදිහට. මේ විදිහට ඔයාලා ඩිසයින් එකක් හදා ගන්න ඕන නම් කොහොමද දාගන්නේ. ඊට පස්සේ විතවුට් ලේබල් ඔය විදිහට හදාගන්නේ කොහොමද. තව ගොඩාක් දේවල් මෙතන තියෙනවා. ඇත්තටම කෙලිවරක් කරන්න බෑ. ඒ වගේම මේ ඔයාලට පේනවා ඇති ගොඩක් පොඩියට ෆෝම් කන්ට්‍රෝල් කොහොමද දාගන්නේ, ටිකක් ලොකුවට, ඊට පස්සේ ඊට අතට ලොකුවට කොහොමද දාගන්නේ කියලා. ඉතින් ඒවට පාවිච්චි කරන්න ඕන. ඔයාලට පේනවා ඇති මෙතන ක්ලාසස් ඒ හැමදේම මෙතන දීලා තියෙන. ඉතින් ඔයා දැන් හොඳටම දන්නවා කොහොමද මේ ෆෝම් ටැග් පාවිච්චි කරන්න කියලා. ඔයා දන්නවා සාමාන්‍ය දැනුමක් ඔයාට සාමාන්‍ය මේ අපි සම්පූර්ණයෙන්ම කතා කරා කොහොමද බූට්ස්ට්‍රැප් පාවිච්චි කරන්න කියලා. ඉතින් ඔයාලට මේ දැනුම පාවිච්චි කරලා මේ හැමදේම තේරුම් ගන්න බොහොම ලේසි. ඉතින් ඒ හින්දා මේ හැමදේම ට්‍රයි කරලා බලන්න, ඒ වගේම හදලා බලන්න. ඉතින් මම හිතනවා මම මෙතන මේ තියෙන කොම්පෝනන්ට් ලිස්ට් එකේ ගොඩාක් දේවල් ගැන කතා කරා මේ අවසාන වීඩියෝ එක. ඉතින් මේ සීරීස් එක බූට්ස්ට්‍රැප් දැනගෙන හිටින් නැති කෙනෙක්ට අලුතින් ඉගෙන ගන්න ප්‍රයෝජනවත් වෙන්නේ නැති කියලා මම හිතනවා. ඒක තමයි මගේ මූලික අරමුණුනේ මේ සීරීස් එකේ. ඒ වගේම මුලින්දම්ම කමෙන්ට් කරපු, ලයික් කරපු, වීඩියෝ එකක් දැම්මම, දැම්මේ නැතුණාම, පරක් වුණාම ඊමේල් කරලා ආපු, ඒ වගේම පර්සනල් කන්ටැක්ට් කරගත්තු හැමෝටම ස්තුතියි. මොකද එයාලා හින්දා තමයි මේ සීරීස් එක ඉස්සරහටත් ගියේ. මේ වගේම මම සීරීස් එක නවත්වන්න ඕනේ මේ තියෙද්දිත් පටන් ගත දීවර කරන්න කියලා ගොඩක් අට රික්වෙස්ට් කරලා තිබ්බේ. ඉතින් මේක තමයි අන්තිම වීඩියෝ එක විතර මම දාන හිටියෙත්. ඉතින් හැමෝටම බොහොම ස්තුතියි මේ සීරීස් එකත් එක්ක රැඳිලා හිටියට. ඉතින් ගොඩක් අතපසුවීම් වෙන්න ඇති මම මේ කියා දෙන අවස්ථාවවලදී. සමහරට වචන වැරදි නැති, ඇත්තටම ස්ක්‍රිප්ට් ලියලා ඒ වගේ දේවල් කරන්නේ නැහැ. ඇත්තටම මම ඉවිලට වීඩියෝ එක කරලා තමයි මේ දේ හැමදේම රෙකෝඩින් කරන්නේ, ඒ වගේම දාන්නේ. ඉතින් ඉස්සරහටත් තව තියෙනවා අපි කම්ප්ලීට් කරපු නැති ඇන්ඩ්‍රොයිඩ් සීරිස් එක තියෙනවා, ඒ වගේම ප්‍රෝග්‍රෑමින් සිංහලෙන් සීරිස් එක තියෙනවා. ඊට පස්සේ අපිට තව කරන් දෙනවා ලාරවෙල් වගේ ෆ්‍රේම්වර්ක්. ඉතින් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ඉතින් ඉඩක් හම්බෙන හැම වෙලාවකම අනිවාර්යෙන් අමාලුත් වීඩියෝ කරනවා. සතියකට එක වීඩියෝයක් හරිම දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ගොඩක් වැඩ රාජකාරී ආස තමයි ඉතින් මේ වගේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් ගොඩක් වෙබ් ඩෙවලොපින්, ඊට පස්සේ සොෆ්ට්වෙයාර්, ඒ වගේ බග් ෆික්සින්, ඔය වගේ ගොඩක් දේවල් ඉතින් කරනවා. ඒ ආස තමයි වීඩියෝ එකක් මේ විතර ගේන්නේ. ඉතින් එහෙනම් අපි අලුත් වීඩියෝ එකෙන් හම්බවමු හැමෝටම. සුබ දවසක්. මතක් කරලා වීඩියෝ එක ලයික් එකක් දාන්න, වැදගත් වුණා නම් කමෙන්ට් එකක් දාන්න, යාළුවොත් එක්කත් අනිවාර්යෙන් බෙදා ගන්න. channel එකට subscribe කරලා නැත්නම් subscribe කරන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකෙන් හම්බවමු හැමෝටම. සුබ දවසක්.